හුඟක් අය වැඩි ගණන් ගන්න නැති දෙයක් අද මම ඔයාලට ඒකේ වටිනාකම කියන්නයි යන්නේ. අපේ අම්මගේ ගෙවත්තෙන් හොයාගත්තු පලා වර්ග කිහිපයක්. ශාරීරික රෝග විශාල සංඛ්‍යාවක් සුව කරන මැල්ලුමක් තමයි මේ අද මං හදන්න යන්නේ. ඒ තමයි කලවම් පලා මැල්ලුම. මේ තියෙන්නේ අපේ අම්මා channel එකේ. මීට කලින් කියලා දුන්නු පලා වර්ග හදන හැටි. ඒ වීඩියෝ බලන්න වීඩියෝගේ අවසානයේ link එක දෙන්නම්. මේ වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ කැටින් සඳහන් කරන්න. අයිබෝන් අපේ අම්මා Facebook fan page එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. කුප්පමේනියා කියන්නේ ප්‍රබල ඖෂධයක්. බඩේ තුවාල සුව කරනවා. පණුවමාරුව තියෙන පුංචි දරුවන්ට කුප්පමේනියා දාලා කලවම් මැල්ලුමක් හදලා දෙන්න. ඒ විතරක් නෙවෙයි ශාරීරියේ විෂ නැසලා ලේ පිරිසිදු කරනවා. ඔය කීටි දත කුෂ්ඨ තියන අය කුප්පමේනියා කලවම් පලායකට එකතු කරාම ඒවත් සුව වෙනවා. ඒ විතරක් නෙමෙයි රෝග වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිය වැඩි කරනවා. ඒ නිසා පුංචි දරුවන්ට මේ කලවම් පලා මැල්ලුම මේ විදියට හදලා දෙනවා නම් ඉතාම වටිනවා. ලෝකේ තියෙන පලා වර්ග වලින් මගේ හැටියට මං අංක 1ට දෙන්නේ මුරුංගා කොලේ. ඒ කිව්වේ අර වැටේ කරල් හැදෙන මුරුංගා තියෙන අන්නේ එක. ඔයාලට මතක ඇති 2017 අවුරුද්දේ මං මුරුංගා ගැන කෙටි වීඩියෝ එකක් කළා. ඒකෙදි මම මුරුංගා කොටා ගන්න මුරුංගා පවුඩර් හදන හැටිත් කියලා දුන්නා. අංක 1ට කියනවා නම් කැල්සියම් අධිකයි. කිරි මිලිලීටර් 1ක වගේ 4 ගුණය මුරුංගා ග්‍රෑම් එකක තියෙනවා. කිරි එහෙම නැහැ කියලා දුක් වෙන අම්මලාටයි මං කියන්නේ පුළුවන් තරම් මුරුංගා කොළ මේ දරුවන්ට ආහාරයට එකතු කරන්න. චූටි අයට ඇටකටු ශක්තිමත් වෙන්න ක්‍රීඩා කරන දරුවන්ට දෙන්න ඉතාම හොඳයි. ඒ විතරක් නෙමෙයි දියේ වැටියාව තියෙන අයට රුධිරේ සීනි පාලනය කරනවා. කොලෙස්ටරෝල් පාලනය කරනවා. වයසට යනකොට මූණ හැදෙන රැලි අඩු වෙන්න තරුණ බව රැක දෙනවා. ඇස් පෙනීම දියුණු කරනවා. මේ තියෙන්නේ වාත බංග කොළ. මේකට අපි ලෙට්ට කොච්ච කියලා කියනවා. මුත්‍රාශය පිරිසිදු කරනවා. ඒ වගේමයි විෂ කෑමක් කෑම කෑවොත් විෂ දෙයක් ඇඟට ඇතුල් වුණොත් ඒ විෂ නැසන ගුණේ ලෙට්ට කොච්ච කොළවල තියෙනවා. වාත බංග කියන්නේ වාතය නැති කරනවා කියන එකයි. ශරීරයට වාතය අවශ්‍යයි. ඒ වුණාට වාතය පාලනය කරනවා. විශේෂ දෙයක් තියෙනවා. ආතරයිටිස් තියෙන අයට කන්න හොඳම පලා වර්ගයක් තමයි මේ ලෙට්ට කොච්ච. මේවා ටවුන් වල ඕන තරම් වැවෙනෝයි පාරවල් අයින තියෙන මේ වගේ විශාල ගස්. අඹ ගස් තරම් විශාලෙට හැදෙනවා. ඉතින් ගෙදර වවා ගන්න පුළුවන්. මමත් මේ පුංචි අත්තක් හදාගත්තේ මැල්ලුම් වලට ගන්නයි. මේක ගොඩක් උස යන්න දෙන්නේ නැතුව කඩ කඩා ගත්තොත් ලොකු වෙන්නේ නැහැ. ආතරයිටිස් තියෙන අයට විතරක් නෙමෙයි ওই චූටි දුවල පුතාලා ඉන්නේ උස පනින්න දුර දුවන්න පීනන්න එහෙම කැමැති දුවල පුතාලට හදලා දෙන්න මේ ලෙට්ට කොච්ච කොළ දාලා කලවම් පලා මැල්ලුම. ඒ විතරක් නෙමෙයි දත්වලටත් හොඳයි. දත් සවිශක්තිමත් වෙනවා. චූටි දුවල පුතාලට කියන්න මේව කෑවම ලස්සන වෙනවා කියලා. පැෂන් ෆෘට් කොළවලිනුත් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රතිඔක්සීකාරක ගුණය වැඩියෙන් තියෙනවා. ඒ වගේමයි කොලෙස්ටරෝල් තියෙන අයටත් කන්න හොඳ පලා වර්ගය. ඒ වගේමයි ડિප්‍රෙෂන් තියෙන අයට ඉතාම හොඳ පලා වර්ගය. ඇස්පිනීම දියුණු කරනවා වගේම පිළිකා සෛලවලට විරුද්ධව සටන් කිරීමේ ගුණයක් තියෙනවා. මේ තියෙන්නේ මොනර කුඩුම්බිය. මොනරගේ ඔළුවේ අර උසට ඉරි තුනක් වගේ තියෙන්නේ. ඒකට තමයි මොනර කුඩුම්බිය කියන්නේ. මේ පැලෙත් ඒ වගේ තියෙන නිසායි මේකට මොනර කුඩුම්බිය කියලා කියන්නේ. අනිත් එක තමයි ඔළුව කැක්කුම උණ හෙම්බිරිස්සාව සෙම් රෝග තියන අයට අර්ශස් රෝග තියන අයට හරිම ගුණදායකයි. වල් පැලයක් කියලා ගලවල විසි කරන්න එපා. අපේ අම්මගේ මගේ විශේෂ අවවාදයයි ඔබේ කිවැත්තට රසායනික කෘමිනාශක වල්නාශක ඉසිනවනම් මේ වගේ දේවල් කන්න එපා. මේ තියෙන්නේ තෙබුකොළ. රුධිරගත සීනි ප්‍රමාණය වැඩි අයට දියවැඩියාව තියෙන අයට ඉතාමත් ගුණදායකයි. ඒ වගේමයි මානසික ආතතිය තියෙන අයට කැස්සට සෙමට පීනස තියෙන අයට ඒ වගේමයි හමේ රෝගවලට බඩේ අචීරණේ තියෙන අයට
පණුව අමාරුවට ඇස්පෙනීමට මේ හැම දෙයකටම ගුණදායක පලා වර්ගයක්. දැන් මම කියවනේ ගොඩාක් දේවල් ඒ හැම දෙයක්ම මේ පලා වර්ගවලින් සිදුවෙන්න නම් මේ පලා වර්ගවලට වල්නාශක කෘමිනාශක ඉහපු නැති ඒව වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒව වලට ස්වභාවික වල්නාශක කෘමිනාශක පාවිච්චි කරන්න. මේ මගේ වත්තේ තිබිච්ච ඒවායින් තමයි මම මේ හැදුවේ. හැබැයි මුකුණු වෙන්න නම් පිටින් ගෙනාවේ. මේ හැම පලා වර්ගයක්ම හොඳට හෝදලා රෙදි කෑල්ලකින් එහෙම නැත්නම් කිචන් ටවල් එකකින් හොඳට තෙතමාත්තු කරන්න ඕනේ. වතුර තියෙද්දි කපන්න එපා. අපේම channel එක පටන් ගත්ත දවසේ ඉඳලම කියලා දුන්නු ටිප් එකක්. මගේ ගෙවත්තෙන් ගෙනාපු කලවම් පලා ටික මම වෙනම ආයෙත් පෙන්නන්නම්. මේ තියෙන්නේ ලෙට්ට කොච්ච වාතබංග. මේ තියෙන්නේ මුරුංග කොළ. මේ තියෙන්නේ කුප්පමේනියා කොළ. අර පූසොම පෙරලි පෙරලි කන්නේ අන්න ඒවා. මේ තියෙන්නේ මොනර කුඩුම්බිය. මේ තියෙන්නේ දියවැටියා රෝගීන් හොයන තෙබු කොළ. මේ තියෙන්නේ වැල් දොඩම් පැෂන් ෆෘට් කොළ. මේ තියෙන්නේ මුකුණු වෙන්න. මේ තියෙන්නේ 2017 කරපු කලවම් පලා වීඩියෝ එකයි. අද පෙන්නන කොළ ජාති වලට අමතරව මේ වීඩියෝ එකේ ගිරා පලක් තියෙනවා. ගිරා පලා තියෙනවා නම් ඒවත් එකතු කරගන්න ඒ වීඩියෝ එක බලන්න. වාතබංග කොළේ මැද නාරිටිය අයින් කරලා දෙපැත්තේ කොළ දෙක ඉරලා ගන්නවා. මුරුංග කොළ ටිකත් මේ විදිහට හූරලා අර ගන්නවා. ඔක්කොම තෙතමාත්තු කරලා තියෙන්න ඕනේ වතුර නැතුව. පැෂන් ෆෘට් කොළෙත් ඝන ගම කොටස අයින් කරනවා. විකුණන පැෂන් ෆෘට් හදන අය කොළවලට වේච්ඡාති ඉහිනවා. ඒකත් හොඳට මතක තියාගන්න. මුකුණු යන්නවලත් මහත නැටි ටික අයින් කරලා ලපටි ඒව ටික අර ගන්නවා. මුකුණු වෙන්නවල ಗುಣ කොටක් තියෙනවා. ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා මම කෙටියෙන් අවශ්‍යම දෙයක් කියන්නද, කාන්තාවන්ට ලස්සන වෙන්න කන්න ඔන්න මුකුණු වෙන්න හොඳ පලා වර්ගයක්. ඇස් පෙනීම දියුණු වෙනවා, හිස කෙස් වැවෙනවා. ඒ විතර නෙවෙයි, ලස්සන වෙනවා කියලා කිව්වේ සම පැහැපත් වෙනවා කියන එකයි. ඉස්සෙල්ලම කොළ මිටියේ මෙන් මෙහෙම තියලා දෙකට කපලා මෙහෙම මිරිකල අල්ලලා ලොකු කැරිටි කපලා ඇතුළට තල්ලු කරනවා. ඊළඟට ආයේ හීනි වෙන්න කපා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ක්‍රමයට රවුමට රවුමට කරකෝ කරකෝ කපා ගන්නවා. අපේ අම්මා පරණ වීඩියෝ එකක 2017 අවුරුද්දේ කියලා දුන්න කොළ මිටි අල්ල නැහැටි හීනි වෙන්න කපා ගන්න කොහොමද කියලා අදත් ඔන්න බෝඩ් එකේ උඩ තියලා කොහොමද අපි හීනියට කොළ මිටිය කපන්නේ කියලා කියලා දෙනවා. ඉස්සෙල්ලා මුකුණු වෙන කොළ ටික කැපුවා. ඊළඟට අනිත් කොළ ටික ඔක්කොම එකට අල්ලලා කපනවා. සේරම ටික මේ විදියට කපා ගත්තා. දැන් සම්බෝලේ අඹර ගන්නවා. මේ සම්බෝලේට මම සුදු ලුණු අබ කිසි දෙයක් එකතු කරන්නේ නැහැ. කරපිංච, අවමිරිස්, රතු ලුණු, ලුණු කැට, එහෙම නැත්නම් ලුණු කුඩු. ඊට පස්සේ කහ. මේ ටික දාලා අඹර ගන්නවා. විශේෂ දෙයක් කියන්න ඕනේ. දැන් ඔයා ගන්න කොළවල ප්‍රමාණයට තමයි ලුණු එකතු කරන්න ඕනේ. මොකද කොළ ටික ලිපේ තිබ්බම ටක් කාලා යටට බහිනවා. එතකොට බැරි වෙලාවත් මේ වෙලාවේ ලුණු දාන ප්‍රමාණය වැඩි වුණොත් ලුණු වැඩි වෙයි. ඒ නිසා මේ වෙලාවේ ලුණු තේ හැඳි කාලක් විතර ඔයා එකතු කරගන්න. මැල්ලුම මැලෙවට පස්සේ මදි පාඩු බලලා කුඩු චුට්ටක් දාගන්න. බ්ලෙන්ඩර් එකේ අඹරනවා නම් රතු ලුණු දෙකට කපලා දාන්න, නැත්නම් ගෙඩිවල කෑලි කෑලි ඉතුරු වෙයි. මේ දාන්නේ ගෙදර හදාගත්තු කහ පේස්ට් එක. වීඩියෝ එක තියෙනවා, ලින්ක් එක යට දෙන්න, ක්ලික් කරලා බලන්න. කොළ ගොඩක්, ඒ නිසා මං පොල් අහුරක් කරගන්නවා කූප භාගයක් විතර. දැන් හොඳට අඹර ගන්නවා. ඊළඟට අඹරගත්තු පොල් ටික අපේ කොළයකට දාලා මේ වගේ හොඳට අතින් කලවම් කරනවා. මං කලින් කිව්වේ කොළ කපන්න ඉස්සෙල්ලා හොඳට තෙතමාත්තු කරන්න කියලා. මොකද අපි අඹර ගන්නකොට ලූණු වල තියෙන තෙතත් එළියට එනවා. එතකොට මේ කොළ ටික ගොඩාක් තෙත් වෙනවා. ඒ නිසයි කිව්වේ. වැදගත්ම දේ තමයි මැල්ලුමක් මලවනකොට විනාඩි දෙකක් මලවගත්තොත් ඇති. ඇලුමිනියම් භාජනයක මලවනවා නම් විනාඩියක් මලවන්න. මොකද ගොඩාක් වෙලා තිබුණොත් මේකේ තියෙන කොළ පාට ටික නැති වෙලා යනවා. ලිපේ තියලා තියපු වෙලාවේ ඉඳලම හැන්දෙ මිටින් මේ වගේ කලවම් කර කරම ඉන්න. නවත්තන්න එපා. මේකට කියන්නේ කූරු ගානවා කියලා. දැන් මොකද කරන්නේ? පොල් තෙල් චුට්ටක් මේස හැන්දක් විතර මෙන්න මේ විදියට දාගන්නවා.
පොල්තෙල් දැම්මම තමයි මේ කොළවල ගුණ එළියට එන්නේ. අපි හැම channel එකේ බොහෝ දිනෙට කියලා දුන්නු වැදගත්ම පාඩම තමයි දරලිපේ උයනකොට face mask දාන්න කියලා. දැන් හොඳ සුවඳක් එන්න පටන් ගත්තා. මේ වෙලාවේ චුට්ටක් අරන් කාලා බලනවා. දැන් හරි මැල්ලුම මැලවිලා මැල්ලුමක් මලවනකොට අපේ අම්මා කියා දුන් ඊළඟ වැදගත් පාඩම තමයි මැල්ලුමේ කොළපාට ගතිය රැකගන්න වෙන භාජනයකට මැල්ලුම මාරු කරන්න ඕනේ. ඒකයි මේ කරන්නේ. හොඳට නිවුනකන් ඉඳලා නිවුනට පස්සේ දෙහි ඇඹුල් ටිකක් එකතු කරනවා. දෙහි දානකොට රසනේ නැති වෙනකන් ඉඳලා දෙහි ටික මිරික ගන්න. දෙහිවල තියෙන ಗುಣ විනාශ වෙනවා රසනේ පිටින් දැම්මොත්. वेजिटेरियन कैम वेलाक बलाने में कुलमेल्लु में कुछर देवाल थीन वादी कीला खाने जलावन प्रोटीन वीटमीन एनिसा ओयालत किसी में द्याक नतु मास्मालु नतु उनत खान्न पुलुवां देखने द खालवं पलावा कियाने रोगी इंट बेहत देन आरोगी शालावा क्वागे हर पुदुम द्याक ඉතින් ඔබේ සුවය අපේ අම්මා නිතරම ප්‍රාර්ථනා කරනවා මේ මැල්ලුමත් බොහෝ දෙනාගේ හිතසුව පිණිස බහුජන හිතාය බහුජන සුඛාය මෙවැනි ආහාර ගන්න ඔබටත් මම වගේ ඉන්න සුවපත් දිවියක් ප්‍රාර්ථනා කරනවා මේ වගේ මැල්ලුමක් හදනවා නම් හදන්න කලින් ගත්ත ෆොටෝ එකත් අපේ අම්මා Facebook fan page එකට එවන්න ඔයාට තවත් පලා වර්ග බලන්න ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන රතුපාට ඩැන්සිනී තලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. අපේ අම්මා YouTube channel එකට subscribe වුණු, like කරපු, share කරපු, ඒ වගේම comment කරපු මේ හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි කියලා කියනවා. බොහොම ස්තුතියි.